සිල් දලාට දේරුවන් සරණයි අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය දෙවිනුවර ඥානාවාස ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය සාකච්ඡා කරන වැඩසටහන සමගයි අපි අද 9 වෙනි වැඩසටහන පිටුව 61 අපිට තියෙන අපි තාමත් සාකච්ඡා කරමින් ඉන්නේ ඉරියාපත පබ්බය ඉරියාපත පබ්බය සාකච්ඡා කරමින් ඉන්නේ ඒකට ඒකදී අපි साकाच्चा कला मूल मूल कोटास्टिक सियाल अदापिट तीयने तृष्णा हेट अटवेनी पिटुवे तृष्णा दृष्टीन्गेन वेन्वन आकार इतकोट दें अपि अपि दान्नवा सतिपट्टान सतिपट्टान भावनाव विपस्सना भावनाक अपि दान्नवा इतकोट सत्य वशेन्मन मे निवन दोरटुव तमाय मे सतिपट्टान එතකොට සතර සතිපට්ඨානය දොරටු වශයෙන් හතරක් තියෙන සතිපට්ඨානය නිවන් දොරටුවක් ගත්තාම ඒකත් නැවත වතාවක් දොරටු හතරක් තියෙන බව අපි දන්නවා. ඒ තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. අපි කිව්වා භාගතුන් වහන්සේ දේශනා කරනවා දැන් නිවන කියන්නේ නගරයක් නම් මේ නගරයට ඇතුල් වෙන දොරටු උතුරෙන් දකුණෙන් නැගෙනහිරින් බටහිරින් කියන දොරටු හතරක් තියෙනවා. මේ දොරටු හතරට උපමා කරනවා මේ සතිපට්ඨාන හතර නැත්නම් නගර ප්‍රදේශ හතර ප්‍රදේශ හතරක් විදියට දේශනා කරනවා. ඒකේ දොරටු විදියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දොරටුව ආරාෂ්ඨේ මඟේ එකෙන් තමයි ඇතුල් වෙන්නේ. ප්‍රදේශ හතරක් තියෙනවා, දිශා හතරක් තියෙනවා. මේ දිශා හතර තමයි මේ කිව්ව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. දැන් මේ විදිහට අපි දන්නවා. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ කායානුපස්සනාවේ අපි දන්නවා භාවනා ක්‍රම තියෙනවා. කීයක් තියෙනවද? 14ක් තියෙනවානේ. 14ක් තියෙනවා. ඒ 14ෙන් අපි පළවෙනි භාවනාව නැත්තම් පබ්බය සාකච්ඡා කරා. ඒ තමයි ආනාපාන පබ්බය. ඒක අවසන් කරලා ඉන්නේ. අපි දෙවෙනි පබ්බය නැත්තම් ඉරියාපත පබ්බය තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතකොට ඒකෙදී අපි සාකච්ඡා කරා අපි මුල පොඩ්ඩක් මතක් කරගත්තොත් ඉරියාපද පබ්බේදී පුනචපරම් භික්කවේ භික්කු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝවා තිතෝම් හීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති සයානෝවා සයානෝම් හීති පජානාති. මේ කියන්නේ ඉරියව් හතර. ඉරියව් හතර මොකද්ද? ගච්ඡාමීති කිව්වේ ඇවිදින ඇවිදින විට ඇවිදින බව දැනගනිමින් ඇවිදිනවා. තිතෝම් හා තිතෝම් හීති පජානාති තිතෝවා තිතෝම් හීති පජානාති කිව්වේ ඉඳිමින් හිටගෙන ඉඳිමින් හිටගෙන ඉඳිමින් හිට ගන්නවා කියලා දැනගන්නවා. ඒවා ඊළඟ ඒවා නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඒ කියන්නේ ඉඳගෙන නැත්නම් වාඩි වෙලා ඉඳීමින් වාඩිලා ඉඳින බව දැනගනිමින් වාඩිලා ඉන්නවා. ඊළඟ සයානෝවා සයානෝවා සයානෝම් හීති පදානන්ත නැත්නම් වැතිර සිටින් වැතිර සිටිනවා කියලා දැනගන්නවා. ඉතින් මේ දැනගැනීම කියන එක දැන් ඔන්න ඒ කොටසට තමයි මේ යන්නේ අපි. දැන් මේක නිකම්ම දැනගැනීමක් නෙමෙයි. ඒක ගැඹුරු දැනගැනීමක්. කියන්නේ මෙතන විදර්ශනා විශේෂයෙන් දැනගැනීමක්. ඒකනේ විදර්ශනාවට අයිති වෙන්නේ මේක. දැන් මේක අපිට නිකං දැන සාමාන්‍ය සරලව මේ දැනගන්නවා කියන එක නෙමෙයි මේකේ අර්ථය. ගැඹුරින් නැත්තම් පරමාර්ථ වශයෙන් ගැඹුරින් ගැඹුරට අපි මේ දැන මේ ඉරියව්වේ ඉන්න බව ගැඹුරින් විමසීම තමයි මේ ඉන්නවා කියලා දැනගන්නවා කියන අර්ථය. එතකොට ඒකෙදී අපි සාකච්ඡා කරා. ඊට පස්සේ දෙවනි කොටස විතර යතා යතාවා පනස්ස කායෝ පනිහිතා හෝති තතා තතානම් පජානාති. ඒ කියන්නේ ඒ ප්‍රධාන ඉරියව් ටික අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. මේ ඊට වඩා කුඩා ඉරියව් පිළිබඳවත් අපි ඒ ඉරියව් පිළිබඳව ඒ ඉරියව් පැවැත්වීමේදී නැත්නම් කුඩා ඉරියව් පැවැත්වීමේදී කුඩා ඉරියව් මේ පැවැත්වන බව දැනගනිමින් පැවැත්වීම තමයි ඒකෙදි සාකච්ඡා කරේ. එතකොට ඊළඟ කොටසට එන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඒකෙදි කිව්වේ මොකද්ද? තමන් අජ්ජත්තාවා කිව්වේ අජ්ජත්තං කිව්වේ තමන්ගේ
खाए ओ इरियाउ खयानु दकिमीन वासे करनवा एवागेम अनित्तायगे ईट समानुपातुक एकेन हितला एक हेमनां अनित्तायगे मेहेम वेनवा कियला हितला अनित्तायगे इरियाउ पिलिबंदव ए खयायगे खया अनुव दकिमीन वासे करनवा इला इट पासे तमंगेनुत अमंगेत अनुंगेत दिपार्शवेम इरियाव इरियाव पिलिबंदव ए इरियाव गेन दनगानिमिन वासे क्रीम तमाय इलांगट किवे इलांग कोटस ए कोटस इलांगट इलांग मुकद कियान्ने समुदय धम्मानुपस्सीवा कायास्मिन् विहरति वय धम्मानुपस्सीवा कायास्मिन् विहरति समुदय वय धम्मानुपस्सीवा कायास्मिन् विहरति ए किवे समुदय धम्मानुपस्सीवा ओ मे इरियाव කොහොමද පවත්වන්නේ ඒකේ ඉපැදීම නැත්නම් හට ගැනීම මේ ඉරියව් හට ගැනීම කොහොමද කියලා ඒ හට ගැනීම පිළිබඳව විමසමින් නැත්නම් බලමින් වාසය කරනවා ඊට පස්සේ වය ධම්මානුපස්සීව මේ ඉරියව් නැතිවීම ඉරියව් නැතිවීමේ නැති වෙන්නේ කොහොමද කියලා දකිමින් මේ වාසය කරනවා इलांट समुदय वय धम्मानुपस्सीव इलांट देखम बलमी समुदय सह वय देखम बलमी अभी वासे करणवा खयानु बलमी वासे करणवा एक तम इलांग पीयवर इश्ये इलांग कोटसेन अति कायोति वा पनस्सति पच्चुपट्टिता होति यावदेव ज्ञानमत्ताय पठिस्सति मत्ताय अनिसिचो च विहरति न च किंचि लोके उपादिति एवं को भिक्खवे भिक्खु काय कायानुपस्सी विहरति त्रेकियन्नि मुखद्द එතකොට යෑම් ඊම් ආදී රූප කය පමණක් ඇතයි ඒ යෝගී පුද්ගලයා හට සිහිය වැටහීම් වශයෙන් එළඹියා සිටියාවේ ඒ එළඹ සිටි සිහිය පිළිවෙලින් ඥානය දියුණු වීම පිණිසම වෙයි. එතකොට මේක මේ මෙහෙම මේ ඉරියව් අනුව සිහිය පිහිටවීමෙන් ඥානය දියුණු වීම පිණිසම හේතු වෙනවා. පිළිවෙලින් නැවත සිහිය දියුණු වීම පිණිසම හේතු වේ. තවද يعني සිහිය පිහිටවනවා ඒ සිහිය පිහිටුවේ ඥානය දියුණු වෙනවා ඒ ඥානය දියුණු වීමෙන් නැවත සිහිය මේ තියුණු වෙනවා තව ඒ සිහිය තියුණු වීමෙන් නැවත ඥානය දියුණු වෙනවා මෙන්න මේ වගේ පිළිවෙලින් එකිනෙකට වැඩි වීමෙන් යන ක්‍රියාවලියක් වෙතන වෙනවා. වේ සිහිය ඇතිව නුවණින් දැනගන්නා වූ ඒ යෝගීතේ මේ තණ්හා දෘෂ්ටි දෙක असुर नोकोट वासे करान एक निसाम मे तृष्णाव दृष्टिया असुर नोकोट वासे कर वासे किरीम मे सतिपट्टाने दे सिद्धवेन नोकोट मे एक अपि अंदुरगान वा मे तृष्णाव दृष्टि निसा तमय मे मेक सिद्धुएन्ने एक निसा एव असुर नोकोट अपि एक तीन आदीन वेदन गिन एक असुर नोकोट जीवत्ती පවත්වන වාසය කරනවා කියන්නේ අසුරු නොකොට වාසය කිරීම ඇති වෙනවා ඊට පස්සේ උපාදානස්කන්ධ පසෙයි කියන ලද ලෝකෙයි රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ කිසිවක් මාගේ යයි කියා හෝ මම යයි කියා හෝ තණ්හා දෘෂ්ටි දෙකින් තදින් අල්වා නොගනි අන්න ඒක නිසාම මේ ලෝකේ තියෙන තෘෂ්ණාව සහ දෘෂ්ටි දෙක තදින් අල්ලා නොගෙන නොගනි මහණෙනි යෝගීතේ මේ කියන ලද ණය ක්‍රමයෙන් රූපකයි රූප සමූහය අනුව බලමින් වාසය කර. අන්න ඒක තමයි ඔය කිව්වේ. අර අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිස්සති මත්තාය අනිසිචෝච විහෙරති. ඊළඟ නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්බිකෝ බික්කවේ බික්කූ කායේ කායනුපස්සි විහෙරති. ඔන්න ඔය ආකාරයට අපි තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු නොකොට වාසය කරනවා ඊළඟ පියවර. දැන් පියවරින් පියවර මේ ගැඹුරට අපි ඥානයත් සිහිය පවැත්වීම සිහිය පවැත්වීම ඥානය දියුණු වීමෙන් සිහිය නැවත තව තියුණු වීමත් ඒ විදිහට ඥානයේ නැවත වතාවක් දියුණු වීමත් ආකාරයට තමයි මේක දියුණු වෙන්නේ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා ඊට පස්සේ ඒ දක්වා අපි මේ සාකච්ඡා කරා මේ දක්වා
එතකොට මේකෙන් දැන් අපි ආව දැන් තෘෂ්ණා දෘෂ්ටි දෙක ගැන තමයි ඒකෙන් ඒක ඇසුරු නොකොට වාසය කිරීම දක්වා දැන් ඔන්න ඔය ආනාප්නේ ඉරියාපත පබ්බේ විස්තර කරා දැන් ඔන්න දැන් අද පාඩම තියන්නේ අපිට තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් වෙන්වන ආකාරය කියන එක පැහැදිලි කරනවා පාඩමට යනවා අපි 68 වෙනි පිටුව ප්‍රකටව තිබියදී මෙනෙහි නොකරනු ලබන ස්වභාව ධර්මයන් කෙරෙහි නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් වර්ධවා වටහා ගැනීමෙන් තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙයි මෙසේ ඇතිවීමම තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු කරමින් විසීමේයි කියනු ලැබේ මෙනෙහි කළ හැකි වූවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පැහැදිලිව වටහා ගන්නා ලද ස්වභාව ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු නොකොට විසීම අනිස්තිත විහෙරණයයි කියනු ලැබේ. එතකොට අපි බලමු ප්‍රකටව තිබියදීත් මෙනෙහි නොකරනු ලබන. දැන් සමහරලාට මේ ස්වභාව ධර්මයේ තේරෙනවා මේ අනිත්‍ය ස්වභාවය අපි ප්‍රකටව පේන බවක් පේනවනේ නේද? අපි දන්නවා අනිත්‍ය ස්වභාවය මැරෙන බව අපි දන්නවා. වයසට යන බව අපි දන්නවා නিত্য නැති බව ප්‍රකටව තියෙනව නේද අනිත්‍ය බව ප්‍රකටව තියෙනවා හැබැයි අපි ඔක මෙනෙහි කරනවද නැහැ ඒක මෙනෙහි කරන්නේ නැහැ ඒක තමයි මේ කියන්නේ ප්‍රකටව තිබියදී මෙනෙහි නොකරනු ලබන ස්වභාව ධර්මයන් කෙරෙහි නিত্য වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් වර්ධවා වටහා ගැනීමෙන් තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙයි එතකොට ඒකේ අනිත්‍ය අසුභ අනිත්‍ය දුක්ඛ අසුභ බව නැත්තම් අනාත්ම බව ප්‍රකටව තිබුණත් අපි මෙනෙහි කරන්නේ නැහැ. ඒක අපි මෙනෙහි කරන්නේ කොහොමද? නিত্য සුඛ ආත්ම විදියට තමයි නিত্য සුභ සුඛ ආත්ම විදියට තමයි මෙනෙහි කරන්නේ අපි හිතන් ඉන්නේ. ඒක නිසා තමයි මේ තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙන්නේ. ඒක නිසා තමයි මේ තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙන්නේ. අපි මෙනෙහි කරන හඳුනා ගන්න දැන් ප්‍රකටව තිබුණත් අපි මේ විදියට අඳුරගන්නේ නැහැ අඳුරගන්න කැමති නැහැ ඒක නිසා තමයි මේ තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙන්නේ මෙසේ ඇතිවීමම තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු කරමින් විසීමේයි කියනු ලැබේ දැන් එතකොට සාමාන්‍යයෙන් අපි ඉන්නවා කියලා කියන්නේ මොකද්ද අපි මෙනෙහි කියන්නේ අනිත්‍ය සුභ ආත්ම විදියට නিত্য මේ අනිත්‍ය අසුභ ආත්ම අනාත්ම විදියට يعني අනුත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විදියට අපි මෙනෙහි කරන්නේ නැහැ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටික ඇති වෙනවා කියන එක තෘෂ්ණා දෘෂ්ටික ඇති වෙනවා කියන එක මෙනෙහි කළ හැකි වූවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පැහැදිලිව වටහා ගන්නා ලද ස්වභාව ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු නොකොට විසීම එතකොට අපිට පුළුවන් නම් මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදියට මේ කාරණා ගැන නැත්නම් ස්වභාව ධර්මයන් කිව්වේ ඇත්තට මෙතන කිව්වේ මේ පරමාර්ථ ධර්මනේ නේද පරමාර්ථ ධර්ම මෙතන ස්වභාව ධර්මයන් කිව්වේ පරමාර්ථ ස්වභාව ධර්ම ඒවනේ මොනවද ඔක්කොම තියෙන්නේ කාරණා පහයිනේ ඒ මොනවද පරමාර්ථ ධර්ම හතරයි ප්‍රඥප්ති ටිකයි ඔච්චරයි තියෙන්නේ ඉතින් ඕකෙන් ස්වභාව ධර්ම මොනවද ප්‍රඥප්ති ස්වභාව ධර්මද නෑ අපි පනවාගත්ත දේවල් නේවා අපි පනවාගත්ත දේවල් එතකොට ස්වභාව ධර්ම හතරයි තියෙන්නේ නේද පරමා මේ චිත්තචෛතසික රූප නිබ්බාන ඔය හතරනේ ස්වභාව ධර්ම. එතකොට ඒකේ එතකොට තෘෂ්ණා දෘෂ්ටි දෙක එතකොට එතමෙත කියන්නේ මෙනෙහි කළ හැකි වූවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පැහැදිලිව වටහා ගන්නා ලද ඒ ලක්ෂණ පිළිබඳ වටහා ගන්නා ලද ස්වභාව ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු නොකොට විසීම. අන්න එහෙම අපි ඇසුරු නොකොට විසෙනවා නම් අන්න ඒකට කියනවා අනිසිත විහරණය කියලා. ඒ විසීමන මොකද්ද? අනිසිත විහරණය. අපි ඒකට කියනවා අනිසිත විහරණය කියලා.
යයි කියනු ලැබේ මෙතෙන්හි යෑම් සිටීම් ආදිය නොකඩවා මෙනෙහි කිරීමෙන් අපි යෑම් එම් කියන්නේ අපි ඒ ඉරියව් නොකඩවා මෙනෙහි කිරි ඉරියව් පිළිබඳ නොකඩවා මෙනෙහි කිරීමෙන් ඇති වෙමින් නැති වෙමින් පවත්නා රූප සමූහයම නුවණැසට හමු වීමෙන් අනිත්‍යයයිද දුක්ඛයයිද අනාත්මයයිද පැහැදිලිව දැනගෙන සිටින යෝගියා කෙරෙහි එසේ නුවණැසට හමු වූ රූප ධර්මයන් නිසා තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇතිවිය නොහැකිය. හරිනේද පැහැදිලිද? වාක්‍ය දිග නිසා ටිකක් අන්තිම යනකොට මුලකෑල්ල අමතක වෙනවා. අයිත් මුලින්දලා බලමු. මෙතෙන්හි යෑම් සිටීම් ආදිය නොකඩවා මෙනෙහි කිරීමෙන්. ඔන්න දැන් ඉරියව් පිළිබඳ නොකඩවා මෙනෙහි කිරීමෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා රූප සමූහයම එතකොට රූප සමූහය ඇතිවෙනව නැතිවෙනව නේද සමූහයම නුවණැසෙන මොකද මේ රූප සමූහය කියලා මෙතන ගත්තේ මේ අපි කායානුපස්සනාවේ ඉන්නේ කායානුපස්සනාවේ ඉන්නේ එතකොට කාම කායානුපස්සනාවේ බලන්නේ මොකද්ද රූප රූප කය හැදිලා තියෙන රූපනේ රූපවල ඉන්නේ අපි මෙතෙන්දී බලන්නේ කායානුපස්සනාවේදී රූප රූප පිළිබඳව බලන්න රූප ගැන බලන්න එතකොට පවත්නා රූප සමූහයම නුවණැසට හමු වීමෙන් අනිත්‍යයයිද දුක්ඛයයිද අනාත්මයයිද පැහැදිලිව දැනගන්නා දැනගෙන සිටින යෝගියා කෙරෙහි එසේ නුවණැසට හමු වූ රූප ධර්මයන් නිසා තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇතිවිය නොහැකි. එතකොට මේ රූපයන් පිළිබඳ මේ රූප කය පිළිබඳව මේ කය හැදිලා දෙන රූප රූපවලින් එතකොට ඒ රූපයන් දිහා බලනකොට ඒවායේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳව පිට නුවණ නුවණැසට පේනකොට නැත්තම් නුවණට හසු වෙනකොට හසු වෙනකොට අපිට තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ කියන්නේ. ඇති වෙන්නේ නැහැ. හරි නිවැරදිව බලනකොට. හරි නේද? එතකොට එතෙන්ට හරි හරි. එය තදංග නිරෝධයාගේ වශයෙන් නිරුද්ධ වෙමින් පවතින්නේය. එහෙයින්. එතකොට තදංග නිරෝධයාගේ. ඒ මොකද්ද ඒ? තදංග දැන් මේ කෙලෙස් නැති වෙනකොට ආකාර තුනක් අපි කියනවා කෙලෙස් නැතිවීම තදංග විස්කම්බන සමුච්ඡේද ආකාර තුනක් කියනවා එතකොට දැන් මොකද්ද මේ තදංග විස්කම්බන සමුච්ඡේද අතරේ වෙනස මොකද්ද මේ තුන මේකත් හරි වැදගත් තේරුම් ගන්න එක තදංග විස්කම්බන සමුච්ඡේද සමුච්ඡේද වශයෙන් තදංග කිව්වේ මොකද්ද? තදංගයි විස්කම්බනයි අතර සමුච්ඡේද කියන එක අපිට පැහැදිලියි. සමුච්ඡේද කිව්වේ ඒ වචනාර්ථයම අපිට දෙන සා මුලින්ම නැති කරලා දානවා. නැත්නම් අපි සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක සමුච්ඡේද වශයෙන් නැති කරනවා කියන එක පැහැදිලියි ඒක. ඒක පැහැදිලියි ලෝකෝත්තර මාර්ග සිතින් තමයි ඒක වෙන්නේ අපි දන්නෝ ඒක. ඒක පැහැදිලි. අපිට දැන් මෙතන තීරුම් ගන්න ඕන පැටලෙන තැන තමයි මේ තදංග සහ විස්කම්බන දෙක. මොකද්ද මේ දෙකේ? මේ දෙක කොහොමද අපි තීරුම් ගන්න? හරි වැටිනවා පැටලෙන දැනක් ටිකක්. කොහොමද අපි මේක තීරුම් ගන්න? තදංග සහ විස්කම්බන. මොකද කියන්නේ? තදංග කිව්වේ తాවකාලික යටපත් කිරීමක් තියෙන්නේ. తాවකාලික නැති කිරීමක්. ඒක හරි తాවකාලිකයි. විස්කම්බන කිව්වේ ඒක යටපත් කිරීම. යටපත් කිරීමක් තියෙනවා. ඒකෙදී අර එකම වචනයක් එකම වගේ මෙහෙම හිතමු අපි නිකන් උපමාගෙ මේක මේ භාග්‍යවතුන් වහන්සේ කියන උපමා තරම් අපිට නිවැරදි කියලා ගන්න බෑ. නමුත් අපිට යම් අදහසක් ගන්න පුළුවන් මෙහෙම හිතමු අපි හිතමු මෙහෙම. අපි හිතමු අසූචි ගොඩක් තියෙනවා. අසූචි ගොඩේ ගඳ ගහනවා. එතකොට මේ ගඳ නැති අපි මේ දුර්ගන්ධයෙන් මිදෙන්න අපිට තුන් ආකාරකින් පුළුවන්නේ. එකක් තමයි අපිට නාහය වහ ගන්න පුළුවන්නේ. එහෙම නාහය වහ ගන්න පුළුවන්. එතකොට අපි දුර්ගන්ධය එනවද නැද්ද? ඔන්න දුර්ගන්ධයෙන් අපිට මිදෙන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ අසූචි ගොඩට වැලි ටිකක් ගෙනල්ලා වහන්න පුළුවන්. ඒ එතකොටත් දුර්ගන්ධයෙන් මිදෙන්න පුළුවන්. ඊළඟට අපිට මේ අසූචි ගොඩ සම්පූර්ණයෙන් අරන් දාන්න පුළුවන්. එතකොට ඒකිනුත් මිදෙන්න පුළුවන්. එතකොට අරන් දානවා කියන එක මොකක් මොනවා එකක්ද? සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන් මෙතනින් අයින් කරනවා අසූචි ටික. ඒක හරියට සමුච්ඡේද වගේ.
මේක අපිට සාමාන්‍ය අදහස ගන්න මේක තීරුම් තීරුම් ගත්තට වරදක් නැහැ. ඊළාට අර පස් පස් ටිකක් වැලි ටිකක් දාලා වහනවා වගේ එක මොකද්ද? විස්කම්බන වගේ. විස්කම්බන වගේ ඒක ටිකක් අප මේ ඒක වැහෙනවා. හැබැයි කොයි වෙලාවක හරි වැලි ටික ගියපු නැති වැලි ටික අයින් වුණ ගා මොකද වෙන්නේ? ඈ? ආයිත් මතු වෙනවා. දැන් වැලි ටික වගේ එක මොකද්ද? ධ්‍යාන නේද? උපචාර උපචාර අර්පණ නේද? ඔව්. ධ්‍යාන සහ මේක අර විස්කම්බන කියන තැන මෙතන මෙතන පාවිච්චි වෙලා තියෙන විස්කම්බණය තවත් මේ තදංග ඇතුලේ තියෙන විස් කියන්නේ ඊට මෙහා විස්කම්බණය අපි ඒක දිස්සට තේරුම් ගනිමු. දැනට ඔය වචන තුනේ තේරුම් ගන්න තදංග කිව්වේ නිකන් නාහේ වහනෝ වගේ වැඩක්. දැන් තදංග විදියට කෙලෙස් නැති වෙන්නේ මොන අවස්ථාවලද? කාමාවච සිත් වශයෙන් දැන් අපි කතා කරන ඊට ඉහළින් නිකන් සරල බෑ දැන් සරල බෑ අභිධර්මයෙන් කතා කරන්න ඕන තදංග වශයෙන් කෙලෙස් නැති වෙන්නේ මොන වගේ අවස්ථාවලද කාමාවචර කුසල් කාමාවචර කුසල් හරි නේද පැහැදිලි නේම කිව්වා පැහැදිලි කුසල් කොච්චර තියෙනවද කුසල් කාමාවචර කුසල් කීයක් තියෙනවද කාමාවචර කුසල් කාමාවචර කුසල් 8යි කාමාවචර කුසල් 8යි අනිත් විපාක 8යි ක්‍රියා 8යි ක්‍රියාට අපිට අදාළද නැහැ අපිට අදාළ නැහැ කාමාවචර කුසල් නම් කීයද තියෙන්නේ 8යි තියෙන්නේ 8යි කාමාවචර කුසල් 8යි එතකොට මේ මහග්ගත කුසල් නාමයයි මාර්ගගත කුසල් නාමයයි රූපාවචර පහයි රූපාවචර පහයි අරූපාවචර හතරයි මාර්ගගත කුසල් නාමයයි ඒ මයි නාමයයි ඊට පස්සේ ලෝකෝත්තර කුසල් ලෝකෝත්තර සිත් කීයක් තියෙනවද 8යි අටයි කොතර කුසල් රෝකෝත්තර මාර්ග සිත් කිව්වේ මොනවද මාර්ග කියන්නේ කුසල් ඵල කියන්නේ විපාක දැන් අපි කතා කරා කලින් දැන් ඒකෙත් අපි සාමාන්‍යයෙන් එක මාර්ග ඵල කියලා තමයි අපි ලෝකෝත්තර සිත් බෙදන්නේ එතෙන්දී අපි යොදන්නේ නැහැ කුසල් විපාක කියලා යොදනවද නැහැ සත්‍ය වශයෙන් ඒ වුණාට එතෙන්දී වෙන්නේ අර මාර්ග කියලා කියන්නේ කුසල්. ඒකනේ ඒකේ ඵලයනේ ඒකේ දැන් ඒ මාර්ගසිතේ ප්‍රතිඵලය තමයි ඔව් විපාකය තමයි ඵලය විදියට එන්නේ. අර මාර්ගසිත තමයි කුසලය වෙන්නේ. කුසල්සිත වෙන්නේ මාර්ගසිත. එතන කුසල්සිත එතන කීයක් තියෙනවද? 4යි. එතන 4යි. මාර්ගසිත 4යි. හරි නේද? එතන මාර්ගසිත 4න් තමයි අතන සමුච්ඡේ දර අර අසූජි ටික සම්පූර්ණයෙන් ඉවත් වුණා වගේ වැඩේ කරන්නේ කවුද? මාර්ගසිත් හතර හරි නේද දැන් පැහැදිලි නේද මේක සරලයි මේක මේ එච්චර ගැඹුරු නැහැ මොකද සර් කියන්නේ තේරුණා තේරුණානේ මාර්ගසිත් හතරෙන් අග සමුච්ඡේ වශයෙන් සමුච්ඡේද වශයෙන් නැති කරනවා හරියට අර සම්පූර්ණයෙන් අසුචි අසුචි ටික අයින් කරා වගේ ඥාන වශයෙන් උත්සම්ම කියන්නේ ඔව් හරි නේද දැන් කාම මේ අයි මුලින් ඉඳලා පොඩ්ඩක් මතක් කරගමු දැන් අමතකයි වගේ කාමාචර සිත් කීයක් තියෙනවද? කාමාචර සිත් 54යි. කාමාචර සිත් 54යි. සිත් 54යි. කාමාචර සිත් 54යිනේ. සිත් 54යි. ඊට පස්සේ රූපාවචර සිත් 15යි. ඊට පස්සේ අරූපාවචර 12යි. ඊළාට ලෝකෝත්තර. තොකර සිත් 8යි. හරි නේද? ඊට පස්සේ මෙතන මේ කාමාචර සිත් 54 කොහොමද බෙදුනේ? අකුසල්. අකුසල් 12යි. අහේතුක 18යි. කාමසෝබන 24යි. හරිද? එහෙමනේ බෙදුනේ. මෙතන බෙදුනේ කොහොමද?
කුසල් 5යි විපාක 5යි ක්‍රියා 5යි 5යි මෙතන කොහොමද බෙදුනේ කුසල් 4යි විපාක 4යි ක්‍රියා 4යි මෙතන මාර්ග 4යි ඵල 4යි ওই දෙන්නේ බෙදුනේ හරිද ওই දෙන්න තමයි සිත් ටික බෙදුනේ එතකොට මෙතෙන්දි මේ අකුසල්නේ ඒක මෙතෙන්ට අදාළ නැහැ මෙන්න මෙතන කාමාවචර සිත් 24 ආයි තුනකට බෙදුනා කුසල් 8යි විපාක 8යි ක්‍රියා 8ක් විදියට බෙදුනා හරිද එතකොට මේ ක්‍රියා ටික අපිට අදාළ නැහැ මේ රහතන් වහන්සේලාට මේක අදාළයි එතකොට අපිට අදාළ වෙන්නේ මෙන්න කුසල් 8 ආවා අන්න කුසල් 8 කාමාවචර කුසල් වෙන්නේ මෙතනින් ඒ කියන්නේ තදංග වශයෙන් අපි ක්‍රියාව මොනවද තදංග වශයෙන් දානයක් දෙනවා සිල් ගන්නවා අපි දස පුණ්‍යක්‍රියා දිනනනේ මේ පුණ්‍යක්‍රියා සියල්ලදි වෙන්නේ මේ කාමාවචර. එතෙන්දී මොකද්ද අකුසල් නැති වෙන්නේ කොහොමද? කොහොමද නැති වෙන්නේ? කෙලෙස් නැති වෙනවද? පුණ්‍යක්‍රියාවලදී කෙලෙස් නැති වෙනවද? නැති වෙනවා. කෙලෙස් නැති වෙනවද නැද්ද? නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ? තදංග වශයෙන්ද විස්කම්බන වශයෙන්ද සමුච්ඡේද වශයෙන්ද? තදංග වශයෙන් නැති වෙන්නේ මෙන්න කුසල් රටෙන් එතන. ඒ කියන්නේ తాවකාලික නැතිවීමක් වෙන්නේ. తాවකාලික නැතිවීම. අර හරියට අසූචි ගොඩාහම නාහි වැහුව වගේ නැති වෙනව නේද? කඳ නැති වෙනවා. හැබැයි ඒක අපිට වැඩි කාලාවක් තියන්න පුළුවද? බෑ. වැඩි වෙලාවක් තියන්න බෑ නැති වෙන. හරියට තදංග වශයෙන් මේ මගේ උපමාවක් මමගේ උපමාවක් මේවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපුවා නෙමෙයි. එතකොට ඒවා ගැන සරලව අදහස ගන්න විතරයි භාග්‍යතුන් වහන්සේ ඒ දේශනා කරපු උපමා විතර අපේ උපමා ගැලපෙන්නේ නෑ මේවට. නමුත් පොඩ්ඩක් අදහසක් ගන්න පොඩ්ඩක් වරදක් නෑ ඒක. ඊට පස්සේ රූපාවචර සිත් 15 කුසල් 5යි විපාක 5යි ක්‍රියා 5යි මෙන්න මේ කුසල් 5 කිව්වේ කුසල් 5යි මෙතන අරූපාවචර සිත් 12 කුසල් 4ක් තියෙනුනේ මෙන්න මේ දෙක එකතු වෙලා මහග්ගත කීයක් වෙනවද 9ක් වෙනවා අන්නේ 9 තමයි විස්කම්බන වශයෙන් ඇති වෙන්නේ මොකද ධාන සිත් මේ ධාන සිත් එතකොට තමයි ඒක තමයි සමතය සමතේදී සමත භාවනාවේදී තමයි මේ මහග්ගත සිත් ඇති වෙන්නේ ඒතර ඒක හරියට අර හරියට අර අසූචි ගොඩට අපි වැලි ටිකක් දාලා වැහුවා වගේ ඒකේ ධානයේදී නැති වෙලා යනවා ධානයේ බලපෑම නිසා යම් අර තීව්‍රතාවයේ ඇති අඩුවීමක් තියෙනවා හැබැයි ඒක ඒ ධානය පිරිහෙන්න පුළුවන් නේද ඒ ධාන පිරිහෙන්න පුළුවන් ධාන ස්වභාවය පිරිහෙන්න අපි දන්නවා හොඳටම බාග දේවදත් ස්වාමීන් වහන්සේට එහෙම වුණා එහෙම සම්පූර්ණයෙන් පිරිහිලා ගියා ඒවා අර තිබුණු මට්ටම් ඔක්කොම ඉතින් ඒ ධානයෙන් ඉන්න වෙලාවේ නම් මේ අර මේ විස්කම්බන වශයෙන් කෙලස් මේ යටපත් වෙලා තිබුණේ යටපත් කිරීම කියලා කියන්නේ දැන් අපි ඔය විස්කම්බන කියලා ඔය ඉංග්‍රීසි බැලුවත් ඒක සප්‍රෙෂන් කියලා දීලා තියෙන මේ වචනාර්ථය දීලා තියෙන සප්‍රෙෂන් කියලා තදංග විදියට මේ ඉංග්‍රීසි සිංහල වචන මම අපි සාමාන්‍යයෙන් අපිට ඉංග්‍රීසි වචන පුරු නිසා මේ කිව්වේ ටෙම්පරරි කියලා තමයි දීලා තියෙන්නේ තදංග කියන වචනේට මේ අපිට අහුරු නිසා මම මේ කියන්නේ තදංග කියන වචනට වචනාර්ථය තේරුම තමයි ඉංග්‍රීසි තේරුම ටෙම්පරරි කියන්නේ తాවකාලික කියන එක. විස්කම්බන කියලා කිව්වහම එන්නේ කියලා තියෙන්නේ සප්‍රෙෂන්. ඒ කියන්නේ යටපත් කරගෙන ඉන්නවා. අතෑරිය ගමන් මතු වෙනවා. ඒක හරියට අර විදියට වගේ. ඊළඟට මෙතන ලෝකෝත්තර සිත් ගත්තා මෙතන ඔව් මාර්ග 4යි ඵල 4යි. එතකොට මාර්ග 4 කියලා කිව්වේ ඇත්තටම අර කුසල සහ විපාක කියලා ගත්තාම මාර්ග 4 කිව්වේ කුසල් 4ේ ප්‍රතිඵලය තමයි මේ මාර්ග මේ ඔව් ඵල 4 තමයි විපාක මේ විපාක 4 මේකේ ප්‍රතිඵලය එහෙම නෙමෙයි වෙන්නේ දැන් මේකේ ප්‍රතිඵලනේ මේකේ කුසල් 8ේ ප්‍රතිඵල දෙකක් එනවා නේද මතකයි නේද මේවා මේකේ විපාක දෙකක් ආකාර දෙකකට එනවා මෙතනින් 8ක් මෙතෙන්ට එනවා මෙතනින් මේ එතකොට අනිශ්චිත විහරණය කියන එක අපි සාකච්ඡා කරා අනිශ්චිත විහරණය ඒ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු නොකොට විසීම තමයි අනිශ්චිත විහරණය කියලා කිව්වේ
तर मेतनी यम ईम आदि नोकड़वा मिनी गिरी मेन अतिवेमीन नतिवेमीन पवत्ना रूप समूह में नूनसट हमुवी मेन अनित्य आयद दुख्य आयद अनात्म आयद पहदलिव देन गेन सीटिन योगी आकरी इसे नूनसट हमु ऊ रूप धर्म्या निसा तृष्णा तृष्णा दृष्टि देख अतिवीय नुहकी हरियट उन्न ए पीली बंद निवेदिव मिनी करण के नाट तृष्णा दृष्टि देख अतिवेन्नी न ये तदंग निरोधे आगे वशे निरुद्ध विमीन पावतिन्ने इतर तदंग निरोधे आगे खिल की हुई अरे तावकालिक तावकालिक निरोधया निरोधे तावकालिक निरोधे इतना इतना निरोधे की ना वचने की हुआ हम आप इतने निकांग बैठे हैं ने निरोधे मुकाद्दे चतुरान साथी निरोधे की हुई मुकाद्दे निवन ने ने निवन निवन की हुई निरोधे के लिए इतना इतने निरोधे की हुई मुकाद्दे සමුත්තේජ වශයෙන් නැති කරනවා කියන ආයි මතු නොවන විදියට නැති කිරීම තමයි එතන කිව්වේ. හැබැයි තදංග නිරෝධය කිව්වහම ටිකක් අපිට පැටලෙනවා තීරුමේ කොහොමද නිරෝධය කිව්වේ සම්පූර්ණයෙන් නැති කිරීම. එතකොට තදංග නිරෝධය කිව්වේ తాවකාලික සම්පූර්ණයෙන් නැති කිරීම. නිකන් වචනේ නිකන් පැටලෙන ස්වභාවයක් එනවා. නමුත් මෙතන අර්ථය තියෙන්නේ නිරෝධය කිව්වෙ එතන නිවන. හැබැයි తాවකාලිකව තාවකාලිකව නිවන අරමුණු කරනවා කියන එක තමයි මේකේ අර්ථය මේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ සමුච්ඡේද වශයෙන් නැති කරේ නැහැ. හැබැයි දැන් තදා කෙලස් තදංග වශයෙන් එවෙලේ අපි කියමු කුසල කර්ම අපි දැන් නිවන අරමුණු කරගෙන කාමාවචර කුසල් කරනවා. කුසල් කරන වෙලාවේ අපි නිවන අරමුණු කරගෙන නේද කරන්නේ. එතකොට එතෙන්දී නිවන අරමුණු කරයි කියන්නේ නිරෝධයෙන් එතන තියෙන්නේ. නිවන කියලා කිව්වේ නිරෝධයනේ නිවන අරමුණු කරන්නේ නිරෝධය ඕන නිසානේ එතකොට ඒක හැබැයි తాවකාලිකයි අන්න ඒක තමයි තදංග නිරෝධය කියලා කිව්වේ හරි නේද ඊතර පටලව ගන්න එපා තදංග නිරෝධයගේ වශයෙන් නිරුද්ධ වෙමින් පවත්නේය හරිද සමුච්ඡේද වශයෙන් නෙමෙයි එතන තදංග නිරෝධය කියලා කිව්වේ එහෙයින් එය අනිශ්චිතයයි කියන ලදී තවද මෙනෙහි කරන ලද අරමුණෙහි තදංග ප්‍රහාණයාගේ වශයෙන් इधर मेनि करण लाद अरमुण कत्गा अभी मेनि करण करण करबु अरमुण पीलिबंध मे किया मेनि कर्ण लाद अरमुणि तदंग प्रहाणियागे वशेन तृष्णा दुस्सीदेक दुर्किरी मेन मेनि नोकल उन्ना मेनि कला अरमुण सह मेनि नोकल अरमुण कुत्तीनोणे मेनि कला अरमुणाक्तना मेनि नोकल अरमु कुत्तीनोणे नोकल रूप वेदना संज्ञा संस्कार संकार विज्ञा इतने अभी वेले ඒ කය පිළි කල කය පිළි කය පැවැත්වීමේ ඉරියව් පිළිබඳවනේ ඒකේ තියෙන රූප පිළිබඳවනේ අපි මෙනෙහි කරේ. එතකොට ඊට අමතර වූ රූප ටිකකුත් තියෙනෝනේ. ඊට අමතර වූ තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥානයන් තියෙනවා. හරිද? ඊට අමතරව තියෙනෝ නේද? ඒ ටික අපි මෙනෙහි කරේ නෑ නේද? කරේ නෑ. කෙරෙහිද ඒවා තදින් අල්ලා ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇතිවිය නොහැකි. එතකොට මේකේ මේකේ තියෙන මේ අර මේකේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි දෙකින් නැතුව ඒවා නැතුව අපි වාසය කරනකොට ඒ මෙනෙහි කලාරමුණේ වා තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අසුරු කරන් නැතුව වාසය කරනකොට මෙනෙහි නොකලාරමුණු වලත් ඒවා මෙනෙහි නොකලාරමුණු වල තියෙන තදින් අල්ලා ගැනීමත් අඩු වෙනවා එහෙම නේ එහෙම වෙනවද ඒක හරිද ඒක එවිට විස්කම්මන අයකට කියනවා අපි විස්කම්මන වශයෙන් ප්‍රවාහණය සිදුවීම සිදුවන බැවිනි කියලා ඒක අපි කොහොමද තේරුම් ගන්නෙ දැන් උතන කියන හරි නේද මෙනෙහි කලාරමුණේ තදංග නිරෝධයාගේ වශයෙන් අපි මේ මෙනෙහි කරනකොට නැතනම් තදංග නිරෝධය වෙනකොට මෙනෙහි කලාරමුණේ මෙනෙහි කල රූපේ හරි වැදගත් මේ කාරණා තේරුම් ගන්න හරි නැත්නම් හරි ටිකක් අමාරුයි නිකන් තනියම තේරුම් ගන්න අමාරුයි මේක පැටලෙනවා දැන් ඔන්න මොනවද මේ කයේ තියෙන්නේ ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය පහනේ තියෙන්නේ ඔය පහ තමයි තියෙන්නේ දැන් කය පිළිබඳනේ බලන්නේ මේ කයේ මොනවද තියෙන්නේ කය අපිට දෙහිකට බෙදන්න පුළුවන් රූප කය සහ නාම කය එතකොට රූප කය කියලා ගන්නෙ රූප ටික නාම කයේ තමයි අර ඉතුරු ටික තියෙන්නේ මොනවද වේදනා සංඥා සංකාර විඥාන ඒ ටික ඔක්කොම නාම නාම නැත්නම් අරූප කියලා කියන්නත් පුළුවන් මේ පැත්ත රූප මේ පැත්ත රූප කියලා ගත්තා මේ පාර අරූප කියලා ගන්න පුළුවන් නැත්නම් නාම කියලා ගන්නත් පුළුවන් ඕකනේ මේ කයේ තියෙන්නේ දැන් කය ගැනනේ අපි මේ අරමුණු කරන්නේ කය දිහා බලමින් ඉන්නේ මේ දැන්
කය දිහා කයේ තියෙන ඉරියාපත පබ්බේ ඉරියව් පිළිබඳ තමයි ප්‍රධාන ඉරියව් සහ කුඩා ඉරියව් පද පිළිබඳ බබල බලමින් තමයි ඉන්නේ හරි නේද ඒක දිහා බලමින් තමයි මේ ඉන්නේ එතකොට මේ වෙලාවේදී අපි ඔව් රූප දැන් මෙනෙහි කරන්නේ මොකද්ද රූප ටික ගැනනේ බලන්නේ රූප ටිකෙත් මේ ඉරියව් පැවැත්වීම පිළිබඳ රූප ටික බලන්නේ මේ ඉරියව් පැවැත්වීමට සහභාගී නොවන රූප ටිකුත් තියෙනවද නැද්ද තියෙනවා ඉරියව් පැවැත්වීමට සහභාගී නොවන ඉරියව් ටිකුත් මේ රූප ටිකුත් තියෙනවා එතකොට අපි මේ ඉරියව් පැවැත්වීම පිළිබඳව අදාළ රූප ටික දිහා තමයි මේ බලන්නේ එතකොට අපි කියවනේ අර දැන් අපි සක්මන් භාවනාව කරනකොට මේකේ පළවෙනි එක සක්මන් මා කකුල එසවෙනවා ඉදිරියට ගෙනියනවා තබනවා අයිත් කකුල ඔසවනවා ඉදිරියට ගෙනියනවා තබනවා කියලා මේ ඉරියව් පිළිබඳනේ බලන්නේ. එතකොට ඒකට අදාළ නොවන රූප ටිකුත් තියෙනවා මෙතන. එතකොට දැන් අපි මෙනෙහි කළ අරමුණේදී වෙන්නේ මොකද්ද? තදංග නිරෝධය වෙනවා. එතෙන්දී තෘෂ්ණා දෘෂ්ටීන් දැන් ඒව පිළිබඳනේ මේ තෘෂ්ණා දෘෂ්ටීන් ඇති වෙන්නේ. ඒක නිවැරදිව වටහා ගන්නකොට ඒ පිළිබඳ තියෙන තෘෂ්ණා දෘෂ්ටීන් අසුරු වෙන්නේ නැහැ. හැබැයි අසුරු කළ ඒ රූප ටිකේදී තදංග නිරෝධය වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඊට සමගාමීව මොකද වෙන්නේ? අර මෙනෙහි නොකළ තව ටිකක් තියෙන රූපක් තියෙන එතන ඊට අමතරව වේදනා සංඥා සංකාර විඥාන ওই ටිකක් තියෙනවා. නාම කොටස් ටිකක් උතන තියෙනවා. ඒකෙදි මොකද වෙන්නේ ඒකෙදි අර තදින් අල්ලා ගන්නා ස්වභාවය තෘෂ්ණා දෘෂ්ටි තදින් අල්ලා ගන්නා ස්වභාවය විස්කම්මන වශයෙන් ප්‍රහාණය කරනවා ඒකට අපි කියන්නේ තදංග වශයෙන් කියලා දැන් ඔන්න ඕක ටිකක් පැටලි සහගතයි තේරුම් ගන්න ටිකක් අමාරුයි ඒක එකක් අපි කාරණයක් මේ විදිහට උපමාකින් තේරුම් ගත්තොත් අපි හිතමු දැන් අපිට ඒක එච්චරම ගැලපෙන්නේ නැහැ හැබැයි අපි හිතමු අපිට දැන් ඔය මොකක් හරි මේ අපි රිය අනතුරක් වගේ එකක් මොකක් හරි වුණොත් එහෙම ඒකේ ස්වභාවය නිසා ඒ බලපෑම නිසා ආයිත් අපි හිතමු දැන් බලනවා මෙනෙහි කරනවා අපි ඇයි මේ රිය අනතුරටපත් උනේ සමහරට අපි වේගෙන් ගියා වෙන්න පුළුවන් සමහරට අපි ජංගම දුරකථනය පාවිච්චි කරලා නිසා වෙන්න පුළුවන් නැත්නම් අපේ අවධානය වෙනත් හිතේක තිබුණ නිසා වෙන්න පුළුවන් අපි යනකොට පොඩි සුළු අනතුරක් වුණා එතකොට අපි ඊළඟ වතාවේ ඒක වීම නිසාම අයි ඒ වගේ එකක් වෙන්න ඉඩකඩ ඇතිවීම නැතිවෙනව නේද අරක හේතු වෙන නිසා දැන් ඒ වගේ එක හරියටම ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට මට නිකන් දැන් මතක් වෙන ওই වගේ එකක් දැන් අන්න ඒ වගේ එකක් දැන් මේකෙදි අර මේ රූප දැන් මෙනෙහි කර අරමුණේ තෘෂ්ණා දෘෂ්ටි දෙකේ ආදීනමය සහ ඒක ඇසුරු ඒ ආදීනමය දැකලා ඒක ඇසුරු නොකර වෙසෙනකොට අර අනිත්‍යවයි තුල තෘෂ්ණා දෘෂ්ටි ඇතිවීමේ ඉඩකඩ අඩු වෙනවා නේද අන්නේ අඩු වීමට කියන්නේ ඒක මෙනෙහි නොකල එකක් අපි දැන් ඉදිරියට වෙන්න මේ ඉන්න වෙන අර රියනතුරු සිද්ධ වුන්නේ නැහැ නේද තාම සිද්ධ වුන්නේ නැහැ ඒක වෙන්නේ නැහැ තාම ඒක වෙන්න ඉඩකඩ අඩු වෙනවා හරි නේද පොඩ්ඩක් අපිට එහෙම හිතන්න පුළුවන් ඒ උපමාවට දැන් මතක් වෙන ඒ වගේ එකක් හරි නේද ඒක දැන් ඔන්න අපි මේක දිහා බලනකොට බලලා ඒකේ තියෙන ආදීනමය තේරුම් ගන්නකොට අනිත් ඒවා තුලත් ඇතිවීම අර මේ තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු කිරීම අඩු වෙනවා අන්න එහෙම අඩු වීමට අර මෙනෙහි නොකලකේ අඩු වීමට අපි කියනවා විස්කම්බන කියලා හැබැයි ඒක අර මෙතෙන්දි කතා කර විස්කම්බන ඒකද ඒ නෑ මෙතන අපි සමතේනේ මේ කතා කරේ මේ විස්කම්මන වශයෙන් මෙතෙන්දි කතා කරේ සමත ධානවලදී වෙන එක මේ කතා කරේ. එතන මෙතන තේරුණා නේද? එතෙන්දිත් යටපත් වීමක් වෙන්නේ මෙතෙන්දිත් යටපත් වීමක් වෙන්නේ මෙතෙන්දිත් යටපත් වීමක් වෙන්නේ අපි දෙකේදිම කියන්නේ විස්කම්මන කියලා. හරි නේද? තේරුණා නේද? මෙතෙන් මේකත් එක දැන් කෙනෙක් ඕක මේකත් එක ගලපන්න ගියොත් එහෙම පොඩ්ඩක් කොහොමද එහෙම උනේ කියලා අයි ධානවලදී මේක වෙන්නේ මහග්ගත සිත්තාවත් ඇති උනාද මෙතෙන්දී? මෙතෙන්දී මහග්ගත සිත් ඇති උනාද? නෑ. අපි ඔය අපි අනිත් සාමාන්‍ය ධර්ම කරුණු වල විස්කම්බන කියලා කතා කරන්නේ ධානවලදී. මෙතන ධානත් ගත්තාම ධාන මෙතන ආකාර දෙකක් එනවා. පටිභාග නිමිත්ත ඉපදුණු වෙලාවෙ ඉඳලා මේක වෙනෝනේ. පටිභාග නිමිත්තේ
පටන්ගත්ත වෙලාවේ භාවනා මොකද්ද? මොකද්ද? අභාවනා කීයක් තියෙනවද? භාවනා තුනයි. මොකද්ද? පරිකර්ම පරිකර්ම උපචාර අර්පණ තුනයිනේ. භාවනා තුනයි. එතකොට නීවරණ නැති වෙන්නේ කොතන ඉඳලද? නීවරණ නැති වෙන්න පටන් ගන්නෙ කොතන ඉඳලද? පටිභාග නිමිත්ත ඉඳලා. පටිභාග නිමිත්ත උපදිනේ උපදින තැන ඉඳලා නේද නීවරණ නැති වෙන්නේ. එතකොට පටිභාග නිමිත්ත උපදින්නේ කොතනද? උපදින තැන භාවනාව මොකද්ද? උපචාර උපචාරනේ උපචාර බා දැන් පටිගාණිකිට ඉපදුන තැන ඉඳලා කියන්නේ උපචාර උපචාර කියලා උපට උපචාර කියන්නේ දැන් අර්පණාවට කිට්ටුයි නැත්නම් අර්ප කිට්ටුයි හැබැයි අර්පණාව නෙමෙයි ඊට පස්සේ තමයි ප්‍රථම ධානය උපදින්නේ ඈ නෑ 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 පටිභාග නිමිත්ත පටිභාග නිමිත්තෙන් නිමිත්ත තමයි උපචාරයේදී උපචාරය කියන්නේ උපචාර පටන් ගන්න මේ පටිභාග නිමිත්තෙන් මොන අපි මේක පාඩමෙන් තියෙනකම බලමු එතකොට ඒ දෙකම නැති වෙන්නේ ඉතින් මේ නීවරණ නැති වෙන්නේ පටිභාග නිමිත්තෙන් පස්සේ කොයි හරිද තිබුණේ මෙතන බලන්න මේ පොත නැතුව ඇතිනේ නිමිති තුන මේ භාවනා නිමිති නිමිති තුන අතරින් පරිකර්ම නිමිත්ත හා උග්ඝහ නිමිත්ත සීලම කර්මස්ථානයේ සුදුසු පරිදි ලැබෙන්නේ ආ මේක ලැබෙන නිමිති තුන විදිහට තියෙනවා කියන්නේ ඒක නෙමෙයි කලින් තිබුණේ නිමිති තුන 284 පිටුවේ තියෙන්නේ පරිකර්ම නිමිත්තේ උග්ඝහ නිමිත්තේ ප්‍රතිභාග නැත්නම් පටිභාග නිමිත්තේ කියා නිමිති තුනකි පළමුවෙන්ම භාවනාව පටන්ගෙන පටවි මණ්ඩලාදී නිමිත්ත සිතට ගන්නා වූ යෝගාචරයාගේ ඒ භාවනා නිමිත්ත පරිකර්ම නිමිත්ත නම් වේ. ඇසට පෙරෙන්නාත්මෙන් සිතට පෙරෙන්නට පටන් ගන්නා ගත් භාවනා නිමිත්ත උග්ඝහ නිමිත්ත නම් වේ. අර මේ කියන්නේ කසින භාවනාවේදී දැන් කසින භාවනාවට අනුරූපව නම් අපි කසින මණ්ඩලයේ ඉස්සරහා තියෙනෝනේ ඒ කසින මණ්ඩලයේ දිහා පේනෝනේ දැන් ඒ පේන එක දැන් ඇහැට පේනෝනේ අන්නේ පෑයෙන පේන එකට තමයි අපි කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. ඇහැ අරගෙන ඉන්නේ දැන් ඇහැ අරගෙන ඉඳලා කසින මණ්ඩලයට නේ පරිකර්ම නිමිත්ත කියන්නේ. ඒක ඇහැට පේනෝනේ. ඒ ඇහැට පේන එකට තමයි පරිකර්ම නිමිත්ත කියන්නේ. අර මෙතන මෙහෙම කියලා කිව්වොත් හරියන්නේ නැහැ. ඒක පේන එක. ඒක ඇහැට පේනෝ ඇහැ අරගෙන ඉන්නේ. අන්න ඒක පරිකර්ම නිමිත්ත. ඊට පස්සේ ඇස් දෙක ඔන්න දැන් අපි හොඳට බලාගෙන හොඳට පැහැදිලිව මේක හිතට වැටුණාම අපි මොකද කරන්නේ? ඇස් දෙක පේනෝ. ඇස් දෙක පියනෝ. ඇස් දෙක පියුණාම මොකද වෙන්නේ? අරක හිතට පේනෝ. අන්න ඒක මොකද්ද? ඒක උග්ඝහ නිමිත්ත. අන්න ඒක තමයි උග්ඝහ. ඇස් දෙක පියවුවාම හිතට පේන එක. ඇහැ අරගෙන ඉන්නකොට පේන එක පරිකර්ම නිමිත්ත. ඊට පස්සේ හොඳට බලන් ඉඳලා හිතට පේන එක උග්ඝහ නිමිත්ත. ඒක උග්ඝහ නිමිත්ත නේ. උග්ඝා නිමිත්ත සිහි කරමින් ඉන්නා කල්ලි නීවරණයන් වැඩිදුරටත් දුරු වී යෑමෙන් සිත පිරිසුදු වී භාවනා නිමිත්ත සකල දෝෂයන්ගෙන් තොරව ඉතා පිරිසුදු වී සිතට පෙනෙන්නට වන්නේ ඉතා පිරිසුදු වූ ඒ භාවනා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත නම් වේ. නැත්නම් පටිභාග නිමිත්ත නම් වේ. අන්න එතෙන්දී පටිභාග නිමිත්ත පටන් ගත්ත තැන මොකද්ද? උපචාර. උපචාර භාවනාව. භාවනා තුන ගත්තාම ওই නිමිති තුන කියවේ භාවනා තුන. ඒකත් මතක් කරගෙන භාවනා තුන. පරිකර්ම භාවනාව උපචාර භාවනාව අර්පණා භාවනාව කියා භාවනා තුනකි. මේ අපි කරපු දේවල් මතක් කරගන්නේ කරන්නේ. කසිනාදී ආරම්මණයක සිත පිහිටුවාගෙන එයම නැවත නැවත මෙනෙහි කිරීම වශයෙන් ඇසට පෙනෙන්නාත්මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනාව නමි.
මොකද කසිනා කසිනා මණ්ඩලේ කසිනේ කසින භාවනා කරමි කියන්නේ කසිනාදී ආරම්මණයක සිත පිහිටුවාගෙන එයම නැවත නැවත මෙනෙහි කරමි කිරීම වශයෙන් මේ නැවත නැවත මෙනෙහි කිරීම වශයෙන් ඇසට පෙනෙන්නාත් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනාව නමි දැන් ඔන්න හොඳට ඇහැට පෙනෙන්නාත් මෙන් හිතට පේනවා අන්න ඒක තමයි ඒ පේන එක තමයි ඒ භාවනාවට තමයි අපි කියන්නේ පරිකර්ම භාවනාව කියලා. ඒක තමයි පරිකර්ම භාවනාව කියලා කිව්වේ. භාවනාරම්මණය සිතටගෙන කාමච්ඡන්දාදී නීවරයන් යතරපත් කරගත් තැන් පටන් අර්පණා චිත්තය ඇතිවීමට ලංවන තුරු පවත්වන භාවනාව උපචාර භාවනාව නම්. ඒ කියන්නේ එතකොට භාවනාරම්මණය සිතටගෙන අර හිතටගෙන කාමච්ඡන්දාදී නීවරයන් යටපත් කරගත් තැත් පටන් එතකොට ඔන්න නීවරණයන් යටපත් වෙන්න ඕන උන්නතන පටන් අර්පණා චිත්තය ඇතිවීමට ලංවන තුරු පවත්නා භාවනාව උපචාර භාවනාව වනි එතකොට භාවනා මේ කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් උනායි කියලා අපිට තේරෙන්නේ කොතෙන්ද පටිභාග නිමිත්තේදී ප්‍රතිභාග නිමිත්තේදී හරිද එතකොට ප්‍රතිභාග නිමිත්ත පටන් ගත් තැන ඉඳන් අර්පණාව මේ ප්‍රථම ධානය පටංග ප්‍රථම ධානයේ උපදින තැනට දක්වා භාවනාව මොකද්ද උපචාර භාවනාව උපචාර භාවනාව හරි නේද තාමත් වැටුනේ නැද්ද තේරුණා උපචාර භාවනාව ඒක හරි නේද වැටුනේ නැහැ ඊට පස්සේ මහග්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පණා භාවනා නමි එතකොට භාවනා වර්ග 3යි අයි පොඩක් මතක් කරගමු වැදගත් මේවා ඔන්න මොකද්ද මේ තියෙන්නේ අපි මේ කියන්නේ නිමිති 3යි භාවනා 3යි නිමිති 3යි භාවනා 3යි මේක අපිට ඕන වෙයිද දැන් අපි මෙහෙන් ලියමු එතකොට භාවනා 3 මොනවද භාවනා 3යි ඒ මොනවද පරිකර්ම උපචාර උපචාර අර්පණ භාවනා 3යි හරිද එතකොට අපි මේ අනිත් පැත්තට ලියමු මෙතන යටින් ලියමු පරිකාරම උපචාර අර්පණ හරිද එතකොට පරිකර්ම භාවනාවේ කියලා කිව්වේ අර ඇහැට මේ මේ කියන්නේ කසින මණ්ඩල කසින ගැන තමයි මේක පැහැදිලි කසිනත් එක තමයි මේක පැහැදිලි කරගන්න නැත්නම් පැටලෙනවා අපිට පරිකර්මයේදී වෙන්නේ අර පරිකර්ම ඔව් දර්ශනයේ ඇහැට තනි දැන් පේන හිතට පේන එක ඇහැට තනියම දකින්න පුළුවන් මට්ටම දක්වා එන භාවනාව මොකද්ද පරිකර්මය ඒක තමයි පරිකර්මය එතකොට මේකට තමයි අයිති වෙන්නේ අර කියන නිමිති දෙකෙන් පරිකර්ම නිමිත්තත් උග්ඝා නිමිත්තත් දෙකම අයිති වෙන්නේ මේකට හරි නේද පරිකර්ම නිමිත්ත කිව්වේ මොකද්ද? පරිකර්ම නිමිත්ත කිව්වේ අපි කසින මණ්ඩලයට ඇහැට පේන එක. කසින මණ්ඩලයේ ඉස්සරහා තියෙනවා. ඒක ඇහැට පේනව නේද දැන්? අන්නේ පේන එක තමයි නිමිත්ත පරිකර්ම නිමිත්ත ඒක. ඒ පේන එක. කසින මණ්ඩලේ නෙමෙයි පේන එක. කසින මණ්ඩලේ ඇහැට පේනෝනේ ඇහැට වැටෙනෝ ඒකට. ඒ ඇහැට වැටුණු එක තමයි පරිකර්ම නිමිත්ත. ඇහැ අරගෙන ඉන්නේ දැන්. හරිද? ඊට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ හොඳට ඒක බලාගෙන ඉවරලා ඇස් දෙක පියා ගන්නවා ඇස් දෙක පියාගත්තම හිතට පේනුනේ ඒක අන්න ඒක තමයි උග්ඝා නිමිත්ත ඒක තමයි උග්ඝා නිමිත්ත හරිද ඊට පස්සේ ඔන්න ඇහැට පේගෙන දැන් ඔන්න භාවනා කරනවා භාවනා කරගෙන යනකොට එක ඊළඟට මතුවෙන මොකද්ද ඊටාම දීප්තිමත්ව නොසෙල්ලෙන දැන් මේ උග්ඝා නිමිත්ත කියන එක මේක ප්‍රශ්නයක් නෑ නේ දැන් පරිකර්ම නිමිත්ත ඇහැ අරගෙන ඉන්නවා ඇහැට පේනවා ඒක පරිකර්ම නිමිත්ත ඒක පැහැදිලි ඒක මේ උග්ඝා නිමිත්ත කිව්වේ උග්ඝා නිමිත්ත දැන් හිතට පේන හැබැයි චංචල හරියට පැහැදිලි නෑ ඒක සෙල වෙන ගතියක් තියෙනවා ඒක හරියට පැහැදිලි නෑ අර බලන් ඉන්න එක ඇහැට පේනවා හිතට පේනවා හැබැයි ඒක හරියට පැහැදිලි නෑ දීප්තිමත් නෑ සෙල වෙනවා ඒක චංචලයි දීප්තිමත් එච්චර හොඳින් දීප්තිමත් නෑ චංචලයි අන්න ඒක උග්ඝා නිමිත්ත. ඒක ඊට පස්සේ තව දුරටත් ඒක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඊතා දීප්තිමත්ව මේ නිශ්චල
නිමිත්තක් පේන්න ගන්නවා. අන්න ඒක තමයි උපචාර. උපචාර නිමිත්ත ඒක. උපචාර නිමිත්ත. මේ පටිවාග පොඩි වැරදුනා. පටිවාග පටිබා උපචාර භාවනාව පටිවාග නිමිත්ත. පටිභාග නැත්තම් පටිභාග නිමිත නැත්තම් ප්‍රතිභාග නිමිත්තක් කියලා කියනවා. ප්‍රතිභාග නිමිත්. හරි නේද? උපචාර නිමිත්තක් උපචාර නැහැ. ඒක මට පැටලුණා. උපචාර භාවනාව පටිභාග නිමිත්ත. එතකොට පටිභාග නිමිත්ත කිව්වේ මේක ඉතාම දීප්තිමත් හොඳට ඕ හොඳට දීප්තිමත් නොසෙල් වී තියෙනවා. අන්න ඒක තමයි පටිභාග නිමිත්ත. අන්න ඒ පටිභාග නිමිත්තාවයි කියන්නේ දැන් අපි කොහෙද ඉන්නේ? उपचार नै अर्पण नवे उपचार भावना उपचार भावना इन्हें दें इतनी हाट उपचार इतनी हाट मे अर्पणा फलविनीता है प्रथमाध्याने तीन प्रथमाध्याने दक्वा मेन मे कोटसमय उपचार भावना किल की मे पटिभाग निमित्त इपदुरु तेन इंदला मे प्रथमाध्याने पटांगन तेन दक्वा तीन भावना व नै 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 उपचार उपचार अर्पणा इन मेतनी उड़ट मे अर्पणा अरने आय पड़ना आय की दें परिकर्म भावना परिकर्म निमित्त क्यूवे कसिन मंडले अहट पेने कसिन मंडले एरगे अहट पेने परिकर्म निमित्त एक परिकर्म निमित्त इट पास एक हुंदीन बलागेन अहट इट पास ओ हितट पेन्न गो अन्े हितट पेने मुखद उग्गह निमित्त एक उग्गह निमित्त ये हितट पेन्न ये हितट पेने हुंदीं पेनका भावना मुखद ओ पहदिली ने हितट पेन अस्दिक पियागनी इन्ने हितट पेन है भाई ये निमित्त उग्गह निमित्त एक गुणयान मुखद चंचलाई दीप्तिमत् ने चंचलाई दीप्तिमत् ने दें भावना मुखद परिकर्म भावना दें परिकर्म भावना उन्न एक दिगिंदिगट भावना करनकोट उन्ना इक्तरावस्था विनवा एक इता हुंदी दीप्तिमत्त निश्चल विनवा निश्चल विनो ये मुकाद निमित्त दें फटिभाग निमित्त दें उन्न ये फटिभाग अन्नतनी यहाट ध्यान इपदेन का ध्यान इपदीम दक्वा भावना मुकाद उपचार भावना उपचार भावना ध्याने इदं प्रथमाध्याने द्वितीयाध्याने तृतीयाध्याने चतुर्थाध्याने दक्ता पंचमाध्याने दक्वा अर्पण भावना अर्पण हरने हरने हर वटिन धनगाक हरि अभी पर्णपाड़क साकच्चा करी හරි එතකොට එතකොට දැන් මෙතෙන්දී දැන් පටලව ගන්න එපා මෙතන මේ අපි කතා කරේ මහග්ගතේදී දැන් සාමාන්‍යයෙන් කෙලෙස් නසන කොට ආකාර තුනයි තදංග විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් සමුච්ඡේද වශයෙන් කෙලෙස් නැසෙන්නේ අපි කිව්වා මේ මාර්ගසිත හතරේ මාර්ගසිත හතරෙන් බව කිව්වා ඒකේ විපාක තමයි ඵලය එතකොට අපි මෙතෙන්දී මේ महाकद सी नवेन तमय विष्कंबन वशें केलेसने मिथेन्दी कामात्र कुशल अटेन तमय तदंग वशें केलेसने मिथेन्दी इटवड़ा विनस्थित मे देश विनस्किया एक तमय अर मिनि कल आरमुन सह मिनि नुकल आरमुने केलेस नसन विधीयतमय मेके कील दिन केलेस नसेन्नी दैंग मिनि कल आरमुने तृष्णा दृष्टि देख असुरु नोकिरीम मेनी कलारमुने तृष्णा दृष्टि देख असुरु नोकिरीम तदंग निरोधे किलपिकीन वा मेनी नोकलारमुने तृष्णा दृष्टि असुरु नोकिरीम विष्कंबन वशे तृष्णा दृष्टि देख असुरु नोकिरीम कीने के तमाय अभी तेरुंगान मेतन कारणे हरिने मेतन कारणे दें मेतन दी पहली करगान कारणे अभी एक मेन नुकल आरमुन अभी किया तदंग मे मे विष्क मे मेन नुकल आरमुन तदंग कील किया हरने मेन कल आरमुन तमें तदंग कील किया इवेले तावकालिक नतिवीमा तावकालिक नतिवीमा अतेंदिवेन्नि यटपत्कीमा विष्कम्बन कील की यटपत्कीम अतेंदि तावकालिक तदंग की
තාවකාලික නැති කිරීමක් මේ දෙක වැදගත් මේ දෙකේ තීරම දැනගන්න එක. එතකොට ඒක අපි ඒ ටික හරි ඊළඟට පාඩමට අපි යනවා චතුසත්‍ය දක්නා ආකාරය ඉහත පරිදි ඉහත කී පරිදි යෑම් සිටීම් ආදිය මෙනෙහි කොට තණ්හා දිට්ටි කෙලෙසුන් දුරු කරනු සඳහා ලබාගත් අද්දකීම් ඇති යෝගියා හට මෙනෙහි කිරීමක් පාසා ගමන පිළිබඳ සිතහා ඒ ගමන පිළිබඳ රූපයත් සලකා බලන සිහිනුවනද යන මොවුන්ගේ ඇතිවන නැතිවන අනිත්‍ය ලක්ෂණ ආදිය දැනගැනීමෙන් දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගැනීමේයි කියන ලද පරිඥා කෘත්‍යද වෙයි. එතකොට මෙතෙන්දි මොකද මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගැනීම යයි කියන. එතකොට දුක්ඛ සත්‍ය දැන් මේකදී මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නවා. ගැනීම යයි කියන පරිඥා කෘත්‍ය අපි එකට කියනවා පරිඥා කෘත්‍ය කියලා. සිදුවේ. එසේ දැන් මේ භාවනාවේ කෘත්‍යයක් තමයි එක පළවෙනි කෘත්‍යය තමයි පරිඥා කෘත්‍ය. ඒ කියන්නේ මොකද්ද මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැන ගැනීම. අන්න ඒක වෙනවා මේකෙන්. ඒකට අපි කියනවා පරිඥා කෘත්‍ය කියලා. එසේ දැනගන්නා ලද ප්‍රාර්ථනා කරන ලද ආස්වාද කරන සමුදය සත්‍ය තදංග වශයෙන් පහ කිරීම. අන්න එතන ඒකේ සමුදය සත්‍ය. දැන් මේ චතුසත්‍ය ගැනනේ පැහැදිලි කරන්නේ මේ චතුසත්‍ය දක්නා ආකාරය තමයි මේ පැහැදිලි කරන්නේ. ඒතොර චතුසත්‍ය මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. ওই හතරනේ. දැන් ඒක හතර පැහැදිලි ඒකෙන් අපි ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි මේ භාවනාවේදී ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට පරිඥා කෘත්‍ය කියලා මේ භාවනාවෙන් වෙන පරිඥා කෘත්‍ය තමයි අර දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නවා. දෙවෙනි එක තමයි සමුදය සත්‍ය තදංග වශයෙන් පහ කිරීම තමයි පහාන කෘත්‍ය කියලා කිව්වේ. සමුදය සත්‍ය. සමුදය සත්‍ය මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව. පහාන කෘත්‍ය සිදුවේ. ඇතිවීම නැතිවීම යන මේ අනිත්‍ය ලක්ෂණ ආදිය නොදැනීම හෝ වර්ධවා ගැනීම ඌ අවිද්‍යාවාදී කෙලෙස්ය කර්මය විපාක ස්කන්ධ යන මේ තෙවැදෑරුම් වට දුක්ඛේ සංසිදුවන තදංග නිරෝධය වූ තදංග නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි කියන ලද සච්චිකිරිය කෘත්‍යද සම්පූර්ණ වෙයි. එතකොට දැන් එතකොට ඒකෙදී වෙනවා දැන් මොකද්ද මේ කියන්නේ? ඇතිවීම නැතිවීම යන මේ අනිත්‍ය ලක්ෂණ ආදිය නොදැනීම හෝ වරදවා දැනීම නිසා වූ අවිද්‍යාව. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ කියන අනිත්‍ය ලක්ෂණ ආදිය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වරදවා ගැනීම හෝ නොදැනීම. නොදැනීම හෝ වරදවා ගැනීම. හරිද? වරදවා හඳුනා ගැනීම නිසා මොකද්ද මතුවෙන්නේ? අවිද්‍යාව මතුවෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් නොදැනීම හෝ වරදවා ගැනීම නිසා ඇති වෙන්නේ මොකද්ද? අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව ඇති වෙනවා. එතකොට අවිද්‍යාව ඇති වෙනවා. ආදී අවිද්‍යා ආදී කෙලෙස්ය ඊට පස්සේ ඒ කෙලෙස් අවිද්‍යා ආදී කෙලෙස් වෙනවා. ඊට පස්සේ ඒ කෙලෙස් ඇතිවීම නිසා කර්මය ඇති වෙනවා. ඒ කර්මය නිසා විපාප ස්කන්ධයක් ඇති වෙනවා. යන මේ තෙවැදෑරුම් වට දුක්ඛය. වට දුක්ඛය. එතකොට වට දුක්ඛය කියලා කිව්වේ මේ ලෞකික ලෝකෝත්තර වට විවට්ට. එතකොට මේ කෙලෙස් ඇති වෙනවා. අපි ඒ ගැඹුරට යන් ඉස්සරහට දුක්ඛය සංසිදුවන තදංග නිරෝධය වූ තදංග නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි කියන සච්චිකිරිය කෘත්‍යයද සම්පූර්ණ වේ. එතකොට මෙතෙන්දි මේ මෙතනට කියන්නේ අර නිරෝධය. නිරෝධය කිව්වෙ තුන්වෙනි එකනේ. දැන් අපි කිව්වා දුක්ඛ සමුදය නිරෝධ. නිරෝධය ගැන ඒ කියන්නේ නිරෝධය මේකේ නැතිවීමෙන් නිරෝධය අවබෝධ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. සච්චිකිරිය කුත්ත කියලා කියන්නේ ඒක. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා දුක්ඛ දැනගත්තා. දුක්ඛ පිරිසිදුව දැනගත්තා. ඒකට කිව්වා පරිඥා කුත්තේ කියලා. දෙවෙනියට සමුදය දැනගත්තා. සමුදය තද ඒක නිසා දුක්ඛ දැනගත්ත නිසා මොකද උනේ? තදංග වශයෙන් සමුදය පහ කරගත්තා. ඒකට මොකද කිව්වේ? පහාන කෘත්‍ය. ඒකට කිව්වා පහාන කෘත්‍ය. ඒක නිසා අපිට අර
एक निशा तदंग निरोधे अभी निरोधे क्या दैनगत्ता मित्र तदंग निर्वाणे के लिए सत्यवाशी मित्र विवट्ट की लगे निवन की लोकोत्तर प्रत्यतम विवट्ट की हुए वट्ट की हुए लौकिक लौकिक व निवन दें अभी दाने निवन गए अपीट अवबोधया तीन निवन गए इतकोट अपीट मेक वेन्ने अर लौकिक वशे मे निवन गेनगेन मे साकच्चाकरा इतकोट मे वाले साकच्चाकरण कोट अपीट अपीट दुख सत्य दिनगण वी दुख सत्य अवबोधवेन वे ओ दी दिन अपे मट्टे दंग साकच्चाकर दुख गेन अपीट तीर ओ एक इतने एक वट वट दुख अभी तीरें इतोट एक इलाट एक समुदाय दी अपे मट्टे समुदाय दिनगा अभी निरोधे दैन निरोधे अद्दाण इतने अपे मे 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 अवस्था वा भावना वेदी तव दुरटा गंबुरु मे निरोधे अवबोधवे अन्नकम मे सत्यक्रिय कृत्य सत्यक्रिय मे निरोधे पीलिबंधव अवबोधवेन एक सच्चिकीय कृत्य किल कि भावनावे ये कृत्य सिद्धवेन वीन के मे किया इलांट कृत्य संपूर्ण वे अति सटीन दक्ना सम्मादिट्टि आदियु पूर्वभाग मार्ग वेडीमें लौकिक मार्ग सत्य वेडी वेडीमे कियन मार्ग कृत्य वे तोट अपीट अर सम्मादिट्ट्यादियो पूर्वभाग मार्ग वेडी मेन लौकिक मार्ग सत्य मे लौकिक अपीट मार्गे के नवबोधयाक्ति नोने मे मार्गे कि हुए मे अष्टांगिक मार्गे आर्य अष्टांगिक मार्गे क्या अपीट अपे मट्ट में अपीट अवबोधयाक्ति नोने ये हे भाई यार सोवान मार्ग सीते अतिवेन अवबोधे सोवान मार्गे ये सोवान मार्ग सीत अतिवेन पुद्गल सोवान फलय लिट्ट ये पुद्गल आट मार्ग सीत अतिवेन पुद्गल आट तरंग अपीट एक वेटेन अद ये तरण हे भाई अपीट अपी दंडो ने अन्नकता मे भावनावे मार्ग कृत्य कुत् सिद्धवेन इतकोट मे तम परिज्ञाकृत्य पहानकृत्य सत्यकिरीकृत्य मार्गकृत्य कि अर चतुरार सत्य भावनावे यम वम कोटसा वेटहेन अन्नकतम मे कि ओ एक अभीट पटच संपादे अभीट तीयन वेक अभी ग्रंथे उखम गीयोत् मुलिंदला अभी ओ विला मदी नौकर अभी अभी गमरूतांग वाले अन्नो ये तेन दीयामे अभीट मे उखम अवल जाले अक्न ओ वट विवट वट दुखे लौकिकीयन तम विखियाँ लौकिक कीयन की वट विवट कील की अभी वट ओ वट कील की हुए मे लौकिक लौकिक सम्मादित्य लोकोत्तर सम्मादित्य एक दृष्टि देखा के दी लौकिक बलन विधिट वड़ा दीवन एका लोकोत्तर बला एक लोकोत्तर व बलन एक वेटे एक देखा एक तव गुट अभी अन्नोने एक तव दुट तेरूंगा अन्न अभी इसहादी अभी अनोने मेतन अर मेतनो दुडंगूड बदागत की नाट विचकेनो अंतिम गुतनो इस पीवर पीवरया हरने मे मेक मे पीवरया हतर हरने परिन्याकृत्य प्रहानकृत्य सच्चिकीयकृत्य मार्गकृत्य वे इट पास चतुसत्य पिलिबंद कृत्य सतरक सिदुकर्ण मे नयक्रमेन योग्या विसिन सलका बलीमक पासा चतुसत्य इकवरटम अवबोध वी विदर्शना ज्ञाने पिलिवेलिन दियुनुवि अवुत आर्य मार्गे निवनट पेमिने उन्नहम पिलिवेलिन पिलिवेलट दियुनुवट अविल्ल तमाई आर्य मार्गेट पेमिने इकल्ली निवन प्रत्यक्ष करनु लबीमेन दकिनु लबीमेन एय सलका बलीमट उपकारी वू सिहिय हा इपिद नतिवन सियलु संस्कार धर्मयन दुखयै सक रहितव मुला नोवी दत हकी
එහෙයින් දුක්ඛ සත්‍ය පිරිසිදුව දැනගැනීමේ කෘත්‍යද සිදුවේ මෙය පරිඥා පරි ප්‍රතිවේදය දැන් ඉස්සෙල්ලා මොකක්ද ආවේ ඉස්සෙල්ලා අපි කිව්වේ පරිඥා කෘත්‍ය ගැන බලන්නකෝ පරිඥා කෘත්‍ය තැන තියෙන්නේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තා දැනගෙන දැනගැනීම කියන්නේ පරිඥා කෘත්‍ය හරිද දැන් තව ඊට අමතරව මේකෙන් වෙනවා පරිඥා ප්‍රතිවේදයක් කියලා එකක් වෙනවා ඒ මොකද්ද දුක්ඛ සත්‍ය පිරිසිදුව දැනගැනීමේ කෘත්‍යය ඉස්සෙල්ල මොකද්ද පිරිසිඳ දැනගත්තා ඒ කියන්නේ දුක්ඛ සත්‍යෙන් පිරිසිඳ වඩා පිරිසිදුව දැනගන්නවා කියන එක ඊට වඩා අර ප්‍රතිවේදයද ප්‍රතිවේදය කියලා කිව්වේ හරියටම තේරුම් ගත්තා කියන එක ඒ කියන්නේ ගැඹුරව තේරුම් ගත්තා කියන එක තමයි ප්‍රතිවේදය කියලා කියන්නේ එතකොට ප්‍රතිවේද කරගත්තා ප්‍රතිවේද කියලා කියන්නේ අර නිකන් දැනගත්තා වගේ නෙමෙයි ගැඹුරව දැනගත්තා ස්ථිරව නැත්තම් ස්ථිරව කියවටත් වඩා ගැඹුරව දැනගත්තා කියන එක ස්ථිරව කියන්නේ නිවනට ගියපු කෙනෙක් නිවන රහතන් වහන්සේනේ ස්ථිරවම දැනගත්තා කියලා අපිට ගන්න වෙන්නේ එතකොට දැන් දැනගත්තා හොඳින් දැනගත්තා ওই දෙක දෙකක්නේ දැනගත්තා පිරිසිදුව දැනගත්තා දැනගත්තා පිරිසිදුව දැනගත්තා නේද? එතකොට ඒක දෙකක්. එතකොට පිරිසිද ප්‍රතිවේද කියලා කිව්වේ පිරිසිදුව දැනගත්තා කියන එක. මෙතන දුක්ඛ සත්‍ය පිරිසිදුව දැනගැනීමේ කෘත්‍යද වෙයි. මෙය පරිඥා ප්‍රතිවේදෙමයි. අන්න ඒක තමයි පරිඥා ප්‍රතිවේදෙමයි. මේ දුකයි නිසකව දැනගත හැකි වන බැවිනි. දැන් මේ දුක නිසක. එතකොට සැකයක් නැහැ එතන. දැන් ඉස්සෙල්ලා පරිඥා කෘත්‍යේ වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? පොඩි සැකයක් තියෙනවා එතන. එතන සැකයක් තියෙනවා. හැබැයි දුක දැනගත්තා. එහෙම තියෙන එකක් බව දැනගත්තා. හැබැයි එතන පිරිසිදු නෑ ඒක. මෙතෙන්දී ප්‍රතිවේද කියලා කියන්නේ පිරිසිදුව දැනගත්තා. එතන සැකයක් නෑ. පිරිසිදු දැනගත්තා කියන්නේ මොකද? සැකයක් නෑ එතන. දැනගන්න බැරි. සංස්කාරයන් කෙරී ආසාව ආස්වාදයේ උපදවන තණ්හාවද සහ මුලින්ම සංසිදෙන්නීය. එහෙයින් සමුදය පහ කිරීම කෘත්‍යද වෙයි. මෙය පහාන ප්‍රතිවේදය අන්න සමුදය පහ කිරීම කෘත්‍යද වෙයි. එතකොට ඉස්සෙල්ල මොකද සමුදය උනේ? සමුදය තදංග වශයෙන් පහ කිරීම තමයි පහාන කෘත්‍යද වෙන්නේ. බලන්න පාඩමේ උඩ පහාන කෘත්‍ය කියන තැන තියෙන්නේ පහාන කෘත්‍ය ගැන තියෙන්නේ සමුදය සත්‍ය සමුදය සත්‍ය තදංග වශයෙන් පහ කිරීම තමයි එතන කිව්වේ. තදංග කිව්වේ තාවකාලික පහ කිරීමක් තමයි පහාන කෘත්‍යයේදී වෙන්නේ. ප්‍රතිවේද කෘත්‍යයේදී වෙන්නේ පහකිරීම් කෘත්‍යද වේ ඕ පහකිරීම් කෘත්‍යය තමයි එතෙන්දි වෙන්නේ. සමුදය පහකිරීම් කෘත්‍යය තමයි එතෙන්දි වෙන්නේ. ඒකට අපි කිව්වා පහාන ප්‍රතිවේදය කියලා. ඒකට කිව්වා පහාන ප්‍රතිවේදය කියලා. නිර්වාණය දැක ගැනීමෙන් ආර්ය මාර්ගය පහළවන බැවින් මාර්ග සත්‍ය වැඩිම කෘත්‍යද සිදුවීය. එතකොට නිර්වාණය දැක ගැනීමෙන් මොකද වෙන්නේ? නිර්වාණය දැක ගැනීම ආර්ය මාර්ගය පහළවන බැවින් ඔන්න ආහාර මාර්ගය පහළ වෙනවා බැවින් මාර්ග සත්‍ය වැඩිම කෘත්‍යද සිදුවෙන්නේ. මෙය භාවනා ප්‍රතිවේදයයි. අපි ඒකට කියනවා නිර්වාණය දැකීමෙන් ආර්ය මාර්ගය පහළ වෙනවා ඒ මාර්ග සත්‍ය වැඩිම. ඊට පස්සේ මාර්ග සත්‍ය වැඩිමේ කෘත්‍යයට අපි කියනවා භාවනා ප්‍රතිවේදය කියලා. හරිද? ඒකේ අර උඩේකේ සච්චිකිරිය කෘත්‍ය නැත්තම් නිරෝධය කියන තැන අඩු වුණා මෙතන. මෙතන 3යි ආවේ. ඒක නැතුව භාවනා ප්‍රතිවේදය මාර්ගයට ගියා. ඒතර මෙතන පරිඥා ප්‍රතිවේදය, පහාන ප්‍රතිවේදය සහ භාවනා ප්‍රතිවේදය කියලා 3ක් එනවා. ප්‍රතිවේද 3ක් එනවා. ඒතර ඒකත් අර ගැඹුරුව අවබෝධ වීම මේ භාවනාවෙන් මේ ඉරියාපද පබ්බේ ගැඹුරුව අවබෝධ වීමේ කෘත්‍යයන් මේ භාවනාදී වෙන කෘත්‍යයන් ටිකක් මේ කිව්වේ. එතකොට කෘත්‍යයන් වශයෙන් 4ක් තිබුණා, ප්‍රතිවේද වශයෙන් 3ක් තිබුණා. නිරෝධ සත්‍ය අවබෝධ කිරීමේ කෘත්‍ය සම්පූර්ණ වන අයුරු ප්‍රකට විය. මෙසේ ආර්ය මාර්ගක්ෂණේ නිර්වාණය තමා හමු වෙවි දැක ගනිමින් දුක්ඛ සමුදය මාර්ග සත්‍ය තුනේහි පරිඥා ප්‍රතිවේද, පහාන ප්‍රතිවේද, භාවනා ප්‍රතිවේද කෘත්‍ය සම්පූර්ණ කිරීමම ආර්ය මාර්ග ඥානයෙන් චතුසත්‍ය එකවරටම දක්නේයයි කියන ලදී. මෙසේ කියන ලද පරිදි එකවරටම චතුසත්‍ය දකිනු ලැබීමෙන් ආර්ය මාර්ග ඥානයේ කෘත්‍ය සතර සම්පූර්ණ කළ හැකි බැවින් ඉරියාපත පබ්බේ වූ දේශනා නියමය අනුව මෙනෙහි කළ යුතුය. මේ භාවනා ක්‍රමය සත්‍යයන් සංසාර දුක්ඛයෙන් එතෙර කරවන්නා උතුම් මාර්ගයක් යයි අටුවා කතාවෙහි කියන ලදී.
කියලා ඉරියාපත පබ්බය අවසන් වෙනවා. එතකොට එතකොට අපි ඔන්න අද ඒ වෙනකොට අපි ඉරියාපත පබ්බය අවසන් වෙනවා. අවසන් කොටස් ටිකේ පොඩි අඩුවක් තියෙනවා අපිට දැන් හරියටම සියුම් මට්ටමට තේරෙන තේරෙන්නේ අඩුවක් තියෙනවා දැන් මේ අන්තිම කොටස් ටික. ඇයි ඒ අපේ දැනුමේ අඩුවක් තියෙනවා. මොකද අපිට පටිච්ච සමුපාදයේ තව තව කාරණා මේ තෘෂ්ණාව මේ ගැන පිළිබඳව හරි අවබෝධය තාම මදි. ඒකට අපිට චතුරාර්ය සත්‍ය පොත කරන්න තියෙනවා. පටිච්ච සමුප්පාදය පොත කරන්න තියෙනවා. ඒකේ දැනුම් අපිට අඩුයි. ඉතින් ඒක නිසා අපිට හරියට සම්පූර්ණ වෙන්නේ ඒ ඒ ටිකත් හරි අවබෝධයක් ලැබුණාම. ඒක නිසා මේකේ පොඩි අඩුපාඩුවක් අපිට වැටහෙන ස්වභාවයේ පොඩි මදිකමක් තියෙනවා. තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. දැන් අපිට මේ අපි මේ අතරින් පතර ඒක දැන් වහදන්න ගියොත් දැන් මෙතන පැටලෙනවා. ඒක නිසා අපි මේ මට්ටමේ මේක තේරුම් අරගෙන අපි ඉදිරියට මේක අවසන් කරලා ඒ පොත්වලට ගිහිල්ලා ඒවා තේරුම් ගන්න මේ තේරුම් ගන්න ඕන. අපි මේ මට්ටමෙන් යම් මට්ටමකට අපිට වැටුණානේ. ඒ මට්ටමෙන් අපි මේ මේකෙන් අපි මෙහෙම තේරුම් ගමු. ඊළාට ඒ ඒ ග්‍රන්ථ සාකච්ඡා කරනකොට අපි ඒ ගැන තවත් දුරටත් ගැඹුරව සාකච්ඡා කරනවා. එතකොට එතකොට අපි නැවත වතාවක් අපි මේ පාලිය පොඩ්ඩක් මතක් කරගනිමු. පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන නිසා එතකොට පාලිය බලමු. ඒවම් මේසුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ తత్రකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්කවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච. එතකොට මේක තමයි මේ හැඳින්වීම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් හැඳින්වීම තමයි. ඔය කොහේදද මේක දේශනා කරේ කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ අනුසස් කියනවා මේ සතිපට්ඨාන භාවනාවේ අනුසස් කියනවා. ඒකායනෝ අයං බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එතකොට ඒකේ ආදීනව එතන දේශනා කරනවා. ඊළඟට ඊට පස්සේ කියනවා සතර සතිපට්ඨාන වඩන අයරු ඔන්න පැහැදිලි කරනවා පිටුව 37. කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. හරිද? ඒකේ මේ වඩන ආකාරය ගැන එතන පැහැදිලි කරනවා. ඕන ඊට පස්සේ කායානුපස්සනාව පටන් ගන්නවා. ඒකේ ආනාපාන පබ්බය පබ්බය ඔන්න දේශනා කරනවා. ආනාපාන පබ්බේ කතංච පන බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ඉද බික්කවේ බික්කු ආරඤ්‍යගතෝ වා රුක්මූලගතෝ වා සුඤ්ඤාරගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ට පෙත්වා. ඔන්න ඒකේ ආනාපාන පබ්බේ භාවනා කිරීමට සුදුසු ස්ථානයක් සහ ඒකේ ඉරියව්ව ගැන ඒ කල යුතු ඉරියව්ව ගැන ඒකේ පැහැදිලි කරනවා. ඊට පස්සේ ඔන්න හුස්ම රැල්ල හුස්ම ගන්න ආකාරය ගැන පැහැදිලි කරනවා. සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති
දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති පස්සසම්බයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්කති ඊට පස්සේ ඔය අපි දන්නවා ආනාපාන සතියේ ඇත්තටම පියවරයන් 16ක් තියෙනවා 16ක් තියෙනවා ආනාපාන සතියේ ඒකෙදි මේ හතරයි මේ සතිපට්ඨානයේ මෙතන දේශනා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ හතරයි දේශනා කරන්නේ ආනාපාන සති භාවනාවේ තමයි ඊතුරු පියවරයන් දේශනා කරන්නේ භාගතුන් වහන්සේ ඒතර ඇයි එහෙම කරන්නේ මේ දේශනා කරන්නේ ඔව් ආදි කාර්මිකයට ඒ කියන්නේ ආරම්භකයට ආරම්භක යෝගාවචරයට අරබයා තමයි මේ දේශනා කරන්නේ ඒක නිසා මේ කායානුපස්සනාවේ පියවරයන් ටික විතරයි මහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු වෙන්නේ එතට අරමුණු කරන්නේ භාගතුන් වහන්සේ ආදි කාර්මිකයා කියන්නේ ආරම්භකයා මේ භාවනා නොකරන ඉන්න පුද්ගලයා අරමුණු කරගෙන තමයි මේ මහා සතිපට්ඨාන දේශනය කරන්නේ එතකොට ඒක නිසා තමයි අනිත් එක කායානුපස්සනාවට විතරයිනේ ඇතුළත් කරලා තියෙන්නේ දැන් අපි දන්නෝනේ කායානු දැන් ආනාපාන සති භාවනාවේ කොටස් හතරක් තියෙනවනේ නේද කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා පියවර හතර 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 16ක් තියෙනවා ඒකට අයිති වෙන. ඒකෙන් කායානුපස්සනාවට අයිති කොටස විතරයි භාගතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ ආනාපාන සති සූත්‍රයේදී සමයි ඊටු ටික මේ පීවරයන් සියල්ල දේශනා කරලා තියෙන්නේ. අපි ඒකත් දැනගන්න ඕන. ඊට පස්සේ සෙය්‍යතාවි වික්කවේ දක්කෝ බමකාරාව ඊට පස්සේ කියනවා මේකට උපමාවක් කියනවා. ඊට පස්සේ උපමාවක් කියනවා. සෙය්‍යතාවි වික්කවේ දක්කෝ බමකාරාව බමකාරන්තේසීව දීගංවා අජ්ජන්තෝ අජ්ජත්තාමි අජ්ජාමීති පජානාති රස්සං වා අජ්ජන්තෝ රස්සං අජ්ජාමීති පජානාති ඒවමේව කෝ භික්කවේ භික්කෝ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා ඒ ටික නැවත වතාවක් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ඒක ඊට පස්සේ එහෙම දේශනා කරලා ඊට පස්සේ ඒ මුල කොටස අයිති වෙන්නේ ඇත්තටම මේ සමතයට සමත කොටසට අයිති වෙන්නේ. දැන් ඒක ඊට පස්සේ විදර්ශනා කරනවා. ඇත්තටම අපි මේ ආනාපාන සතිය මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු කොටස අයිති වෙන්නේ විදර්ශනාවකට. ඒතර මුල කොටස සමතය කොටස අයිති වෙන්නේ දෙවනි කොටස අපි විදර්ශනා වශයෙන් මේක බලනවා. ඒ කොටස තමයි ඊළඟට තියෙන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ති කායෝති වා පනස්සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිචෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති එතකොට ඒ ටික අපි කිව්වා අර ආකාර කොටස් තුනකින් මෙතන නැවත වතාවක් තියෙනවා මේ කොටස් තුන තමයි නැවත ඉස්සරහට යන්නේ ඉති අජ්ජත්තං වා කියලා කිව්වේ අර තමාගේ අනිත් අයගේ සහ දෙගොල්ලගේම ඊට පස්සේ සමුදය සහ වය විදියට මේක බලනවා ඊට පස්සේ මේක මේකෙත් නැවත වතාවක් මේ තෘෂ්ණා දෘෂ්ටි මේ කෙලෙස් නැති කරන ආකාරයෙන් නැවත වතාවක් බලන එක තමයි මේ වාසයේ බලමින් වාසය කිරීම තමයි තුන්වෙනි පියවරේදී කියවෙන්නේ ඊට පස්සේ ඒ කොටස එතනින් අවසන් වෙනවා ඊට පස්සේ ඉරියාපත පබ්බය පුණිච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති තිතෝ වා තිතෝ මිහිති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිහිති පජානාති සයානෝ වා සයානෝ මිහිති පජානාති ඉරියව් අනුව මේ සිහිය පීට වීම එතන දේශනා කරනවා ඊට පස්සේ ඒ වගේම කුඩා ඉරියව් පිළිබඳවත් දේශනා කරනවා යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතා තතානං පජානාති කියලා කුඩා ඉරියව් පිළිබඳව දේශනා කරනවා
එතකොට ඊට පස්සේ ඔන්න නැවත වතාවක් අර තුන අර යනවා ඉදි අච්ච ඉදි ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අර ඒ විදිහට අපි මෙනෙහි කරා ආනපාන පබ්බේ ඒ කියන්නේ තමාගේ අනුන්ගේ තමාගේ සහ අනුන්ගේ ඒ විදිහට ඊට පස්සේ අර විදිහටම සමුදය සමුදය වය බලනවා ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා ඒ ටික බලනවා ඊට පස්සේ අර විදිහටම ආයත් අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසිති මත්තාය අනිසිචෝත විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති කියලා ඒ ටික දේශනා කරනවා එතකොට ඔන්න එතනින් එතකොට අපි අවසන් වෙනවා ඉරියාපත පබ්බය එහෙමනම් අපි ලබන සතියේ සාකච්ඡා කරනවා සති සම්පජඤ්ඤ පබ්බය සම්පජඤ්ඤ පබ්බය අපි ලබන සතියේ ආරම්භ කරනවා සිළු දිනාටම තෙරුවන් සරණයි.